I'm <laughs> sorry. ගේ වත් බදුරජාණන් වහන්සේ වන්දනා කරමු. නමුතස්ස භගවතු අරහතු සබ්බ දම්මි සු අපපටිහතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්්‍ය විසාර දස්ස සබබ සත්තුත මස්ස ධම්මිස්ස රස්ස දම්මරාජස්ස ධම්මස්හමිස්ස, තාගතස්ස සම්බ්ඥනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතු වරහතු සබ්දම්මේ සුුවප්පටි හතඥානචාරස් දස බල දරස් චතු ඒසා රජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතු මස්ස දම්මිස්සරස් දම්ම රාජස්ස ධම්මසාමිස්ස තතාගෙතස්ස සම්බ්ඥුනෝ සම්මා සම්බුද්ධස් නමෝතස්ස භගෙවතුූ අරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස. දස බලෙ දරස් චතුඒ සාරජ්ජ්‍ය විසාරදස්ස සබබ සත්තුොත්නමස් ධම්මිස්සරස් ධම්මරාජස් දම්මසාමිස්ස තතාගතස්ස සබබ්ഞුුණෝ සම්මා සම්බුද්ධස් සාධුසාධුසාදුු දතුරන් සර්ණයි අද ධර්මාණ ශවාසනාවට මාතෘකා වෙන්නේ සතර සංග්‍රහවස්තුූ සතරසංග්‍රහවස්තුූ විග්‍රහ කරගන්න යනකොට අංගුත්‍රනිකායේ සංගහවත්තු සූත්‍රය අපිට අමතක් කරන්නට බැහැ මේ බුදුපියාණන් වහන්සේගේ බුද්ධානු ශාසනාවනුව මේ සතර සංග්‍රහවස්තුූන් අපි විවරණය කරගන්න යනකොට භාග්‍යවතුන් වහන්සේ සතරාගතිය දුරු කිරීම පිණිස දීලා තියෙන බොහෝම වටිනා කිය අර්ථයක් තමයි සතර සංග්‍රා වස්තුූ. ලෝකයේ තුළ රූප ශබ්ද ගන්ද රස ස්පර්ෂයන් කෙරෙහි තිය රප සබද්දගන්දරපර්ෂයන් මුල්කර ගනිමින් පහළවන තන්හාාව කියන කාරණාව නත්තන් චන්දය කියන කාරණාවට ප්‍රදෙන පු හර ලස්ස නර්ථයක් තම චන්දරාගය කියන වචන. මෙ චන්ද ගගේය දුරුවීම පිණිස චන්දය ප්‍රහීන කිරීම පිණිස චන්දා දෝහ බයා මෝහකින සතර අගතිය දුරු කිරීම පිණිස අපිට චන්ද දෝ බයමෝහ සතර ආගතිය දුරු කරන්නට සසර බිහෙෙන් නිදහස්වීම් පිණිස ප්‍රගුණ කරන්න තියෙන බොහොම පැහදිලි වැඩ පිළිවෙලක් තමයි චන්ද චිත්ත විරිය වීීමන්සාමුල් කරගත සතර ඉරිදිපාද. මෙ සතර ඉරිපාද නැමති ගුණයන් දියුණු කරන කෙනෙක් ාාව තියෙන් න නිවාර්රය ගුණයක් තමයි සතර සංග්‍රහවස්තු වූ කියලා කියන්. ලොකොට නිවන අරමුණු කරගෙන යන කෙනෙක් ගාාව අනිවාර්රයෙන්ම තියෙන් ඕනෙ ගුණ තමයි සතර සංග්‍රහවස් වූ. ඒ නිවන අරමුණු කරගෙන යන්න නැතිවුනත් ලෝකේ තුළ ජීවත්ව වෙනොට කෙනෙක් ගවම මේ සතර සංග්‍රහවස්තුූන් තියෙනවානම්. එයාගේ ලෞකික ජීවිතය පවා ඉතාම යහපත් තැනකට සාර්ථක කරගණට හැකියාවක් ලැබෙනෝ තිං පැවැත්ම තුළ ඇත්තටම ම හැමදාම කිනවගේ පැවැත්ම තුළ තුටින් ඉඳල ඉවර කරන්න පුළුවන් එකක් නේ තියෙන්නේ මසාහනයක් දාහයක් ප්‍රශ්නයක්ය අවුල ප්‍රශ්නය ගැටලුව විවර වෙන තැනට අනපූරු ශික්ෂාවෙන් අනුපූර් ප්‍රතිපදාවෙන් අපි පැවැත්මෙන් එතරවීම පිණිස කරන කැපකිරීම තුළ සතරාගතිය දුරු කිරීමට චන්දා දෝසා බයා මෝහා සතරාගතය දුරු කිරීම පිණිස සසර සසරින් එතරවීම පිස තින චන්ද චිත්ත වරියවීමන්සා කියන එරදි පාද ධර්මයන් ගුරුතන්හි තබාගෙන ඒ ගර ඒ ඒ ඒර්දි පා ධර්මයන් ගුරුවරයා කරගෙන යන කෙනෙක්ට තියෙන්න ඕන ශාලම උපකාරයක් සලසරන අංගයන් හතර තමයි සතරසංග්‍රහවස්තුූ. සර සංග්‍රහ වස්තු කියල කියන්නේ දානය එවගේ තමයි ධානය ප්‍රියවච්චනය සමානත්මතාවය අර්ථචරයාව අර්ථචරයාව සමානාත්මතාවය. ඉතිං අපි අද සාකච්ඡා කරමු මේ සතරසංග්‍රහවස්තු කොහොමද අපි අර්ථකරගන්න කොමදික විරණය කරගන්න අප ජීත තුළින් කොමට සතර සග්‍රහස්තුූ අපි ප්‍රයෝගක වදකින කියන කරනාව. තේරුම් බේරුම් කරගන්නට ධර්ම සසාකච්ඡාව මෙහෙවු. අංගුත්‍ර නිකාය සඟහවස්තු සූත්‍රයේ, භාගිවතුන් වහන්සේ සතර සංග්‍රහවස්තු පෙන්නන්නේ රෝධයක තින කඩ ඇනයක් වගේ කියලා. දැමගේ බෙන්ගතුර මේ සමාජය තුළ ජීවත්වනක කටම මේ සමාජ ප්‍රවාහයක් ගලාගෙන අනවනීමේ ඉස්රහට. සමාජ ප්‍රවාහයක් තුළ මේ සමාජයකිෙනෙක රෝධයක් වගේ නං. ඒ රෝධය තුළ ඒ සමාජයනමති රෝධයට ඉදිරියට යන්න උපකාර කරන යහපත් අර්ථය විවරණය කරලා දෙන්න හැඟී මක් තමයි සදර සංග්‍ර හස්තුකෙන තැින් බදු හාමුදුරුව එක කඩෑනයට උපමා කරනදැන් රෝධයක් කඩෑනයක් නැතුව කරත්ෙක හිකල තිබොත් ඒ රෝධේ ඕනු හක ගැවෙනවා. එතකොට සමාජය තුළ ජීවත්වනෙන ඔබාපි හැම කෙනෙක් ගවම යහපත් ප්‍රගමනය පිණිස, යහපත් අර්ථය පිණිස අනි වාරෙන්ම තියෙන් ඕන අංගයක් විදිහයට මේ සතර සග්‍රහවස්තුූ විග්‍රහ කරන දැන බුදුහාමුදුරුව පෙන්නවා ඒ හරියට රෝධයක හයිකල දෙන කඩෑනේ වගේ මේ සම්බන්ධයි කියනක. ොට කඩෑනය වගේ තමයි සතර සංග්‍රහවස්තු කියලා කියන්නේ. තට සමාජය ජීවත්වෙන ඔබාපි හැම කෙනෙක්ටම යහපත් ප්‍රගමණය පිණිස. අර රෝධයට කරත්තය ඉදිරියට යාම පිණිස කඩෑනය උපකාරී වෙනවා වගේ සතර සග්‍රහවස්තුූන් නැත්තං මේ කඩෑනය මනාසේ සබිමක්ත ශක්තිමත්ව තියන්ටෝනයකි නර්ථය තමයි උපමාව තුළ බිග්‍රහ කරන්නට ඉදිල තින් ඉතිං ධනය සම්බන්ධව එ වගේ තමයි අර්ථචරයාව සම්බන්ධව ප්‍රියවචචනය සම්බන්ධව සමානාත්මතාවය සම්බන්ධව ලෝකෙ අපිට විධාකාර අර්ථකථතන තියනවා නමුත් මේක භාග්‍යවතුන් වහන්සක දේශනාවට අනුකූලෝම දානය සහ ඇයි මේ අර්ථය විග්‍රහ කරන්නේ කියෙ මේ සතර සංග්‍රහ අවස්තුල මේ අර්ථයේ මේ විදිර දීල තියෙන කියනෙ එක අපිදැං චුට්ටක් සාකච්චා කරමු ධානය කිව්හම බොහෝ දෙලාට අපි හැමෝම දන්නවා දීම කියන කාරණාව දෙනවා කියන කාරණාව ඒකදී අපිට පුළුවන් ධානය දෙන්න දැන් හිතන්න කෙනෙක් යහපත් දේම දන් දෙනවා. යහපත් වචන කතා කරනවා යහපත් ක්‍රියා කාරකම් කරනවා යහපත් සිතුවිලි සිද්ධ කරනවා යහපත එෙම හික්මෙන් කුසලේ කුසලේ දියුණු කරගන්න පිනෙහ දියුණු කරගන්න යහපත දියුණු කරගන්න මහන්වෙමින්. කෙනෙක් ජීවිත අවබෝධය අවබෝධ කරගන්න කියෙන තැනට යහපතේ හික්මෙන පටන් ගන්නවා කියලා පිහිතමු මනුස්සකම දියුණු කරනවා. ඒවගේ තමයි පවුට ලජා බය කියෙන ගුණ ධර්ම ියුණුරගෙන. එයා දීම පුරදු කරනවා. දීම පුරුදු කරනකොට තමංගාව තියෙන ලෝබය දවේශය මෝහේ කියන ධර්මතාවයන්ට පහර වදි විදිහට නැත්තං ෝබභදෝස මහ ප්‍රහීන වෙන විහට ලෝබේයට ප්‍රතිවුද්ධ ලෝබය දේශයට ප්‍රයුද්ධ අදේශයත් මහයට ප්‍රයුද්ධ ප්‍රඥාවක් කියන ගුණේ දුණ කරගන්නන්මහන්සේ ව නොක හිතන් දැ මේ මේ ගුණ දියුණු කරගන්න තැනට එනකොට දානය කියන ගුණේ ධානය කියනෙක අ උපය කවෂ්ල්ලයකින් යපතෝ පාරමිතාවක් කියන ැනට දියුණු කරගන්න ඔබ මහන්ස වෙනවනක් දක්ෂෙනවා නම්. අර අපි දුරජාණ වහන්සක යනු වාසනවානුව යමක් දෙනවා කියන තැන. අපි හරියට දෝත පිරිසුදු කරගන්නවාගේ කියැනේ අපි අධදක පිරිසුදු කලාට පස්සේ, ඒ පිරිසුදු කරපු අත්දකේ කිසිම කඩෙළු ටක්නෑ වගේ දේලා අතහරින්න කියන කාරනාව. දනකද අත හැලා දෙන්න කියන කාරාව. ඒවගේ මතමයි දෝත පිරිසුදු කරග න්න කියන හැසම දෙන්න බලාගෙන කැන්නේෙේ. යක් ඉල්ලුවත් කවරුහරයක දෙන්න. ල න පා නුසේක් වන්න ලන් ත් ස හම ඒගොල්න්ගේ පෞද්ගලි ේවල් සහ හිගන්න මෙෙමයි අරවයි මේ කියලා කියවන්නන්න නැතව. අපිට පුළුවන් අපි ගා තියන දෙයක් දෙන්න රුපෙලක් හරිදට අන්න ඒවිදිට දීම පුංචි පුංචි දේවල්ලින් හ පුරදුරගනකොට. ඒ දීම තුළ සතුට වෙන. සාමානෙන් ටක් කරන්න හරි අමාරු වැඩක්. දීල සතු වක දන්න පුළුවන් දීල සතුට වන්න හරි අමාරයි. සතුට කියනක ඇතියන අතැහැරීම සතුට නොවැලීම සතුට මිදීම සතුට කියන තැනි මට මේ කතාව කියනකොට එක්තරර්ථයක් මතක් වෙනවා මොකද මේ ප්‍රායෝගිකව ධනය අදැකීම මේ ප්‍රයෝගික මේ අදක්කිවා කියන තැනට එනකොට කොත්තර සැහැල්ලුවක් තිනවාද කියලා මට මගේ ජීවිතයච අධදැකීමක් මම එක කියන්න දැන් අපි පැවිදි ජීවිතයක් ගෙවන නිසා අපිට මේ දැන් අපි අද ගෙවන මේ විසයෙක් වවිනි සියවසේ නූතන භික්‍ෂූන් වහන්සේලා විදියටට දැන් අපි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ඒති බීච්ච පැවිදි සම්ප්‍රදාය ආවට අද අපි ජීවත්තනනි විසියෙක්න සියවසත් එකක නූතන සමාජ පරිසරයක් එක්. තුර මේ නූතන සමාජ පරිසරයක් එකක් යනකටු විවේෂම මේ වෙහර විහාර ආරාම පරිපාලනය මේ දේවල්කටත් අපිට සම්බධ වෙන වෙලා සිද්සිද්ධවෙලාතියෙන. කොට ක්ෂූ හන්සේට ලා චාපිටත් සිද්ධ වෙලාතිෙනවා අද ගීොත්තෙක් දායකොත්තෙක්ක උරනුරෙන් කටයතු කරමින් සමාජ කාරනාව තුළ ඒගොල්න්ගේ කටයුතුට උපකාරගෙන ධර්මාණු වාසනාව සිද්ධරගෙන කරුකාරණා කරගෙන යන්නම්.තකට භික්ෂන්හසන මක් විදිහයට මටත් විවිධාකාරාකාරයෙන් විදධවල් ලැබෙනු විධාකාර පිරි ධර්මාණ වාසනාත්‍රවනය කරන පිරිසේවගේම විහරස්ථානය අවසන් ඉන්න දායක පිරි විධාකාර පිරිසැවිවල විධාකාර දෙවල් පූජා කරනවා. දැන් මේව පූජ කරනකොට මුල් කාලේ මට අපපු අදහස දමයි මම කෙලිම කියන්නේ. හරි ශෝකන මේකය. ටිනවා මේ ජීවිතය හරිම වටිනවා ොකද හැමත හැමදේම ලැබෙනවා සිවුරු පිරිකරද සබන්ද ඉට පස්සෙ කිරි පිටිද ඉට පස්සේ මුදල් පිරිකරද මෙකී නොකී සෑමකාරෙකම හැම දෙයක් ලැබෙනනක මරුණේ කියන සිතු ඉල්ලක්කාව ඒකත් එක් දන්නමනතු එහිත ාව ලෝබේ කියෙනෙක එවෙල්ලා ඇඳුන නමත වුණ ඇතරම පහසුන නමුත් ඒකටක්ලනට පේන ගත් මේ තම මේ වෙන්න කියක ඉඩ පසේ මම කල්පනා කරනවා මේ ලැබීම අද ලැබෙන්නේ කොමද? ලැබීම කාග ලැබීමද තුට මට හෙනවා මේ මගේ ලැීමකුත් ඇති සසරය මම දීපුනිසා අද මම මට ලැබීමකුත් ඇති හැබැයි මෙච්චර විශාල වශයෙන් යමක් අද ලැබෙනවානම් ඒ ලැබීම මගේ ලැබීම විතරක් වෙන්න බැහැ මේකතව ලැබීම හේතුවෙන්න්න එතකට මයි මට මේ චීවරය පේන ගත්ත මේ චීවරය හිම කාරිත්තුවේ තියෙන භාගිවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ තමයි මේ චීවරය හිමි කාරිත්තය තියෙන් ඒ වෙලා තමයි මට දැන ගත්තේ. ගේ භාග්‍යවතුන් වහන්සේ අටාසක කල්ප ලක්ෂයක්ක් මනෝ ප්‍රනිධාන අටාසංකල්ප ලක්ෂයක් වචේ ප්‍රනිධාන සාරා සංකල්ප ලක්ෂාතරක් කාය ප්‍රනිධාන සම්පූර්ණ කරනකොට පාරමි උපාරමි පරමත්ත පාරමී වශයෙන් මේ ධන පාරමිතාව සම්පූර්ණ කරනවා. එතකොට ඒ ධන පාරමිතාව සම්පූර්ණ කරන්න උන්වහන්සට ආමිසේ ලබීමට විත රක් නෙම උන්වහන්සර සංසාරය යාමිසේ ලැබෙනවා හැබැයි ඒක උන්වහන්සි සම්පූර්ණ කරන මේ බුද්ධ රාජ්‍යය තුළ. අද සබදදුක නිසාරන්න නි්ාහන සච්ච කරනත්තාය කියන වාකපාටය කියල පවිදර ඇතුරුවච පිස පෙන්න්නන පුළුවන් එහෙම නැත්ත මේ ශාසනිික විවහේතුළ සංගයා කියන තැනට. කළල්‍යාන පපුතජන සංඟ භූමිය මුල්කරගෙන සංඟ ුණදියුණුරගැනීම පිණිස සත්‍යබෝධය පිසන පිට අවශ්‍ය කරන සියලූම සිව්පසය ලැබීම පිණිසයි උන්වහන්සේ, මිතා සම්පූර්ණ කරන්න කියන එක දේරෙන ගත්තයිැෙ ඒ ඒ මේ බුද්ධහසනය අවසානය දක්වාම ඒදන ලැබීම ාග්‍යවතුන් වහසේ ලැබීම කියනක.ඒ එක වඋහන්සේ භාග්‍යවතුන් වහන්සේ එකක භාග්‍යවත් නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේ ලැබීමතයි ටත් මේ ලැබිතුට ඒ එක තමයි මාත්මය පරිහරණය කරන්නේ. කියන එක එනකොට එක පැත්තකින් ප්‍රත්්‍යවේක්ෂා කර ගැනීම පිණසේ කැන මටම ලැබෙන හැම දෙයක් සම්බන්ධව මාතුල දැන් තියෙන් වන ප්‍රත්‍යවේක්ෂාව. දැන් සසරේ කලා වූ කුසලා හා අකුසල කර්මයන්ගේ පලවිපාක මුල්කරගෙන අද මේ පෙනෙන ඇහෙන දැනෙන විඳින වැඩපිළිවල තුළ මට යමක් ලැබෙනෝ. ලැබෙන ඒක බෞතිකව ලැබෙන මානසිකව ලැබෙනවා ඒවගේම තමයි සෑම පැත්තකම් රප ශද්ද ගදර ස් පර් ධර්ම විදිහට ඇකනනා ේද විශරය කියන ඉද්‍රියන්ගේ ්‍රියාකාරිත්වය මුල්කගත වූ වැඩ පිළිවල අද ලබෙනු ැබිමින්තියෙනවා. දැන් මේ ලැබීම සසර ගත්ත හරි හේතුවක්ට අනුකූලවනනි හේතුන්ට අනුකූලවන එක හේතුකනෑක බහ හෙතුකයි හේතුවන්ට අනුකූලවන මේ ලැබීම තියෙන්න්නේ. එතකොට මේ ලැබී මැනැත්තම් මේ කම්මෝ විපාකා වත්තන්ති කියන තැන මතු පවතින්න තිෙන හැකියාව. මතුමතුත් මතුමතුත් සසර පවතින්න පුළුවන් හැකියාව තමයි විපාකාව කම්ම සම්බවන්ති කම්මෝ විපාකාවත්තන්ති විපාකෝකම්ම සම්භවන්ති, තස්මා පුනක් බවහෝති ඒවන් සුද්ධ දම්මානං ලෝකෝ පවත්වති. අද අපිට මේ ලැබෙන මි පෙනෙන ඇහෙන දැනෙන විඳන ක්‍රියාවලිය තුළ අපිට විවිධාකාරදේවල් ලැබෙනු. ඒකදී අපිට මනුස්ස සැප් දිව්‍ය සැප් බ්‍රැක්්ම සැප් විධාකාරයෙන් සැප සුකේ කියන කාරණාව සර දල තින විදර සතර ප්‍රාථාන කල තින විදරසර අරතය අදහසල අනු අද ැබෙන. මේක ලැබෙනකොට මේ ලැබෙන විපාකානුකූල වැඩපිළිවල කම්මෝ විපාකාවත්තන්ති සසරගත කරම හේතුන්ගේ රාශය පතිපලයක්ද ර ැපි ලපි හම්බෙන අපි මේක මේ ඇතුල අප පිශි ජීවිතය අපි ගමි ොද ඒලග හො ඇකොට ඒ ගෙවමින් යන වැඩපිළිවල තුළ මේ යන ගමන තුළ අපිට මේ ලැබෙන ලැබීම පිට උරුම වෙන මේ ලැබීම කම්මෝ විපාකාවත්තන්ති කියලා විවිධාකාරයෙන් සැපවිදදියටට දු විදිහට උපේක්ෂා විධාකාරෙන් ලබන්න වේ විධාකාර ලැබීම් මුල් කරගත්ත වැඩපිළිවල මත්තු නූපදින අවබෝධයකට ගිනිියන්න නං අප අපිට ලැබෙන හොදමදේ අතාහරන්න පුළුවන් කකමකට මානසිකත්වය දියුණු කරන්නට ඕන එකනේ අපේ අධ්‍යාත්මය දියුණු කරන්නට ඕන. දැන් එකක තේරණ උදාහරයක් කියන්න. ක් හ දුරුව ම පසන දහරනැතිේනවා කෙනෙක්ට හම්බුවෙනවා මොකක් හරි හේතුවක් නිසා ලොකු දොඩන් ගෙටියෙකයි පොි ොඩ ෙටියෙකුයි දැම් මෙයාට මේ දොඩන්ගෙට එකක හම්බුුණම එකින් එකක් දෙන්න හිතනවා. දෙන්නත් හිතනවගේ හිතන් හැබැයි දෙන්න හිතනකොට ටක්ගාල ඔලුවට අදහසයන්නේ පොඩි දොඩංගෙටිය දීලලා ලොක ොඩ දොඩන්ගෙටි තියාගේ ඕක තමයි බොෝ වෙලාවට බොඩක්ත් ෙනනෙක් වෙන වැඩි. හර ලොකු ගෙඩිය තියාගෙන එක මට මම මට මම මාව පෝෂණය කරන්න ට මම කියන තැනට එක තියාගෙන පොඩියේ තමයි දෙන්නේහිතන් සහර තැන්තියෙනවා තමමාරවෙලාට ලොකද දෙෙන්න බොඩිකද දෙන්නන්නේ දක තියාගන්න හිතිෙනවා. එක ඒක ර්‍රතික කර විෂම ලෝබයගේ ස්වභාවයක් එක නැර දැඩි ලෝබේ කියන ස්වභාවේ දැන් ැඩි ලෝබේට යන්න ලෝබ හැකිියාවක් අපිගාව තියෙන. ලබ හැකි අවතුරන හැම දෙසම තමන්ට ලොකු තමන්ට ලොකු කොටස කියන තැනට අපේ මාන සිකත්වය වැඩ කරන ස්වභාවයක් තිෙනවා. මේක ඇත හඳුරගන්න පුළුවන්ගෙන සතිපට්ඨානයත්ක සති බන් පාාවයක්ත් එක් අර අපි හැමදාම ගීෙනවා වගේ කෙනෙග සීලයි සතිය කෙනෙක් වෙනවනම තියෙනගයක්න එකට වැඩෙන්වන ධර්ම තකොට ක්‍රියාකාර කමක් කරන්න පෙර කන මොහෙ කලාට පස වචනයක් අතාරන්න පෙර කතර හද කතා ලලාට පසේ තු ල්ලක් සතන්නට ප සිත ොහත දට පස න සෑම අස්ාව දම රන කිය හිත වැඩ පිබල සම්බඳව අපි ොච්ච සාථකත ගෝචත ස ප්‍රහත සම්මහද කරන කියන හිත වැඩ පිලවල නිවන පිස. ය ංකාරය ප්‍ර ායක් ට ප වච සකර චේ ප්‍රනිධානයක් බට පත්ව නො ංකාර ම ප්‍රරිධායක් පට පත් න ඔබෝධය පිණි. න දුක සදධයයාන නිරෝධ්‍යයාන ම ඥානන් කින මේ ඥාන අවෝධ, සසර දුක පරිසිස දැකීම පිණසම මේ උපකාර වෙනවාද කියෙනෙක. නිරන්තර බල බලෝනේ. අපි ආරය භූමය පිස පැි පිසක් න සතර සංග්‍රහස්ව දියුණුරගන්න තකට සත්ර සංග්‍රහස් දුණු කරන්නට අපි අද මේ කතරන්න පවතින පත්ත ම පි ම දේශනාාව කරන්න නහ සරංග්‍රහවස්තුරගෙන සරි පත් තැනට දේශනාව මේ වෙෙලාව කේද්‍ර කත කරන්නේ මේ සතර සංග්‍රහවස්තුවම අපි කොහොමද නැවැත්ම පිණිස දියුණු කරගන්න කියන කාරනාවට. එතකොට නිවීම පිණස සත්‍යබෝධය පිණස ජීතාවවබෝධය පිණිස එතරවීම පිණිස. ලෝබදසාමෝම ගුණපූර්ණය කරග නම පිණිස සතරින් එතරවීම පිණිස්ස සත්‍යඥා කුත්්‍ර ඥාන කුතක් ඥාන පහල කරග නීම පිස හන්ස වෙන කෙනෙක් ඇත්නම් එහෙම කෙනෙක් ගාව දීම කියනස්වභාවය දියුණ කරෙන යාමද තියෙන් නොන අරර්ථය කොයිතරන් තවර වෙනවාද කියනක තමයි මේ වෙලාවද මේ විග්‍රහරන් එකොට එකදී තමන්ට ලැබෙන මේ ලැබෙන තමන්ගේ මේ තමට ලබලතින ොකු දෙදන මන්ගේ ජීවිතය තමන්ගේ ජීවිතයම තමන්ට අතහර නුවනකට එන්නට ඕනිේ මේකට කියෙනවා අස්මිමානයීම ගැලවිලායන නුවන සත්‍ය අවබෝධය කියනක සත්‍ය කෘතිත කෘතාක් ඥාන මුල් කර ගත ස දස සංඥෝජයන්ගේ බලය බිඳ හැරලන ඕොන මේ නුවන පහලවෙඩන්න අලෝබය කියන එකම ගුණේ ලෝ අලෝබය ලෝකේ තුළ අලෝබභය දියුණු කරගෙනා ලෝකයම අතහැරෙන තැනට අලෝභ ඥානය වැඩ දියුණු වෙන්නට ඕන ලෝබ කියන වැඩ පිළිබල කියන්නේ ලෝපේ ලෝක එල්බගන්න පුළුවන් හැකියාව මේ ලෝක නැවත නැවත නැව නැවත නැව නවත නැවත නවත එල්බ ගන්න පුුවන් හැකාව අර නැවත 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 ගොබියෝ කුරු කොටනවා නැවත නවත බීජපපුරුණවා නවත නවතත් අසනෙල්ලන නගේ අපිත් මේ සංසාරය නැවති කෙත තුළ ඉඳගෙන සංසාරේ නැති කෙත තුළ විං්ා නැති බීජ සකස් කර කර සසර බලවත් කරන වැඩපිළිුලක සංසාරයේ සංසාරයේ යන ගමනක සංසාර ගමනක අපි නිරවමින් ඉන්නවා. මේ ගමන නතර කරගන්න නම් නැවත නැවත මේ කරන වැඩපිළිවල නවත නැවත පුුණර් භවයකක නවත නැවත නැවත නවත භවය සහස් වෙන වැඩ පිළිවල නතරවෙන්නට ඕේ. බවං කියන කාරනාවත කොට මේක නතරවෙන්නනම් මේ කතාාව අපට අවබෝධ වවෙන්නන්නේ මොකද බොදවෙන්න ඕනිේ මම කවද සසර මොකද මමයි සසරයි කියන්නේ දෙකක්ද මමයි සසරයි කියන්නේ එකක්ද මොකදද සසර මොකද මේ සංසාරික ක්‍රියාවලිය කියීම මේ සමස්ත ධර්මතාාවය මොකද කියනෙක අපි විවරණය කරගන්න මහන්සි වෙනට ඕනි මෙතැන් ටයනකොට බොහම පැහැදිලිව වස්තුකාම ක්ලේෂකාම අතහැරන නඕනකට එන්නට බොහොම පැදිලිව තමන් තමන්වා අතැහරෙන තැනකට මේ කටයුත් එන්නට ඕනි මේක මේ විදිට වෙන්න කාරණාව සිද්ධ වෙන්න භාගවන් වහසේ අනුසාහසාව පිට බොහම පැහදිල උපකාරන. භාගතුන්හසේ ධර්මව වනේ බොහම පැහැදිලි පිටප කාරනවා. භාගිවතුන් වහන්සේගේ මහා සඟ ගුණේ භාගිවතුන් වහස වරනය කරන ඒ සුපි පන්න උජපින්න යින්න මහා සංඟ ගුණය පිතුළල වැඩෙන්න්න ටඕනේ වැඩේ වෙන්න එකැේ සුපි පන්න ගුණේ යුක්තවවෙන්න ඕනේ ොකද මේ සුපි පන්න ගුණේ කෙ කියන්නේ මේ මහා සංගරහත්නය. ඒ චතුරාර් සත්‍ය ඥායම මුල් කරගත්තා වූ. සත්‍ය ඥානය පිණසම කැපවෙන. ඒ උදසාම ප්‍රතිපත්තියේ තුළ ඒ ඒ ප්‍රතිපත්ති මාර්ගය තුළ මියතවම ගමන් කරන්න වෙහෙසෙනවාකි නර්තිෙන්. සත්‍ය කෘතය කෘතක් ඥාන වෙහෙස කරේ අවබෝධ කරගන්න වෙහසෙනවා නර්තයෙන් සුපටි පන්නයි කියරකි නුම්. එවගේමද ඒ මාර්ගෙයට උන්වහසල උජු පටි පන්නේයි. ලෝකේ තුළ මොන්න බාධක මොන්න ප්‍රශ්න මොන්න ගැටලුආාවත් මේ ලෝකේ අත හැරන නුවනක් පිණසටයුතු කන උන්වහන්සේලා රජු පටිපන්න වෙහි ක්‍රියාත්මක වෙනවා. සුපටිපන්නයි යුජ පටිපන්න ඥාෑ පටිපන්න ඒෝ දෙසා භහුෂෘත භාවෙන් යුක්තයි යාන ගෝචට භවයෙන් යුක්තයි. නුවනැස පහල කනග නුවනකම දුරු කරගන්න නුවන පහල කරගන්න වැඩ පිවෙලක උන්හසල ක්‍රාත්මක වෙන. ි ාපි න්න ගුණිය යුක්ත. ඒගේමතමයි සාමීච පටි් ගුණියු තයි මග සම්පන්නයට කැමති. තමන්ගේ කයට දැනෙන සැපදුු කුපේක්ෂා වේදනා සම්බන්ධවත් මධ්‍යස්ථ වූ, සමග මානසිකත්යකද. ඒවගේම ලෝකය තුළ සිදධ වෙන විධාකාර සිදුවම් සම්බන්ධවත් සමගී වූ සමගගනේ වගঞ ස්වභාවයක් නැති, කළහවිවාද නැති ගට්ட்டනයේ නොවෙන. නිශ් අබ් වෙච්ච සමග වෙච්ච, නිහණට වෙච්ච නැතිල්ල යන මානසිකත්වයකින්. මේ කටයුතු වලට මේ ප්‍රශ්නය කෙල් මේ සර පශ්නය අවබෝධ කරගනීම පිණස වෙහෙසෙනවවාත් සාමීච පි පන්න ගුුණෙන් යුක්තයි මේ ආදී වශයෙන් මේ සඟ ගුණ වැඩන තැනට සතරංග්‍රහවස්තු මතුකර ගන්න පුළුවන් ධානය. ීවතන සමානත්මතාවය අර්ථ චරියාව සමානත්පතාවය කෙනනික එතකොට දීම කියන කාරනාව තිරිසංසත එක්ට දෙන දෙයක් වේවා තිරිසංසත එක්ට දීමක් වේවා ඉට පස්සේ කල්්‍යාන පුතජ්ජන කෙනෙක්ට පුතර්්ජනයෙක්ට දෙන දානයක් වේවා ඉට පස්සේ හා සංගරත්නය අරමුණු කමින් කලයන පොදජ්ජන මහා සංගරත්නය මෙ පුළුවන් නැත්තංරෑ ම හ සංගරත්ය පුදේ සියලු මහා සංගරත්නය කියන තැන දන් දෙනවා වෙන්න පුළුවන් දීමම කියන කාරණනාව. මෙ දීම කියන කාරණාව දෙනදේ හදවති අත හැරලා දෙනවා කියන කාරණාවට, මානසිකත්තේ දෙවුණු කරගන්නවා කියන කාරණාවට අර භාග්‍යතුන් වහන්සේකිනවා වගේ අත් දෙෙක දෝත පිරිසුදු කරගෙන ඉන්න දම් දෙන්න. වමතින් දෙනකොට දකුණට නොතේරෙන්න්න වමතට බමතින් දෙන්න කියනක කැනෙ දකුණ දන්න නෑ ම දුන්නා කියනක. මේ වගේ අරර හදවතින් අතහරින්න පුළුවන් කමක් ඇති කරගන්න. ඒ හදවතිම අතහැරීම පුරදු කරන කෙනට තමයි තමන්ට තමන්වා අතහැරන නොවට එන්න පුුව. සංයෝජ ධර්ම බිඳහැර නෝනට එන්න පුළුවන්ගෙන්. තකට සංයෝජන ධර්ම බිඳහැරන නෝනට එන්න නම් මගේ පින්වතුනි අපිට මට මගේ තියෙන කෙලෙස් ප්‍රශ්නය අවබෝධ කරන්නට පුළුවන් හැකියාවක් ඒ වැඩ පිළිබල දියුණු කරගන්න ටෝන. තකොට ඒ කෙලෙස් හැකියාව දියුණු කරගන්න කෙස් හැකියාව අවබෝධ කරගන්න හැකියාව තමයි නැවැත් මේ හැකියාව. නැවැත් මේ හැකියාවට අනි වාර්යම් දීම අත්හැරීම කියන කාරනාව තියන ටඕෝන තකොට තමන්ට ලැබෙන හොඳමදේ දෙන්න පුලුවන් හැකියාව. දැන් අපට ලබල තිය මේ සමස්තය පට ලැබෙන මේ සමස්තේම අත හැරන නුවනකට යන්න. ධානය කියන ගුණේ අනිවාාරයෙන්මදවුණ කරන්නට අවශ්‍ය වෙනවා මයි. එනිසාම තමයි පාරමිතාවල ගත්තත් හිට පස්සේ දැ මේේ සතර සංගල හවස්තු ගත්තත් දස රජධර්ම ගත්තත් දසක්විති වත් ගත්තත් මේ හැම තැකම ප්‍රමුග කරනවා දානය කියනික. මොක දත්ත හැරීම කියන ගුණය දානය කියන ගුණිය නොමැතිව මේ කියන ගුණ අවබෝධය නොමතිව අවබෝධයකින් යුක්තව දන්දීම කියන කාරනාව යදෙනකොට ඒ අවබෝධය තිීවුර වෙන්න 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 හෙම අයිගේ අවබෝධය සබන්ධව සහ ඒ ගැල් වැඩන ගුණේ සබන්ධ භාග්‍යතුන් වහන්සේ මෙට ෙම දේශනාවක්තියන. අවබෝධය අග්‍රම කෙනානේ තහාගද බුදුරජාණන් වහන්සේ බුදුපියාණන් වහන්සේ තමයි. අවබෝධය අග්‍රම පලය සම්මා සම්බුද්ධ පදවිය එට ම හැමදාම කිනවගේ දීර් කාලයක්ක් සංසාර පරම් පුරලා උතුම් බද්ධත්වට පත් ුදුරජාණන් වහන්සේගේ අවබෝධය සම්බන්ධ අපිට මනින් හැකියාවක් නෑ ඒ භාග්‍යතුන් වහන්සේප කියනවා ම අවබෝධ කලාවූ ධර්මේ ම අවබෝධ කලාව් අවබෝධය හරියට මේ කෑල වනන්තරේ වගේ නමුතුම්ලට චතරා සය අවෝධ කල සැරින් තරමෙන් අවශ්‍යක ධර්මය චරය එකක කෑලනන්තරය කොමික් කටරග පෙන්න්නනවා තොේ කතාවඔබ දන්නවා. දැ මේ මහා අවබෝධය අග්‍ර ගුණ මහත්තේ ඉහළමන්න. තුන් ෝකේටම ගුරුවරයාවෙච්ච තුන්ලෝකේම මහා රජ්ුරුවෝ ඒවගේ තමයි කෝඩි ලක්ෂයක් චක් වලට ාඥාචක්‍රය විදවන මේ මහා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ ගුණාවබෝධය සම්බඳධව මනින් අපිට ඇත්තරම හැකිාවක් ැෑැ <laughs> . <laughs> සසර එතරවන්න සූවිසි ගුණ පූරන කරන්න නැනට නකොට සංගුණ දකිනක දම්ගුණ දකිනක බුදුගුණ දකින අනි රය ිකා න්නන ඩක් මේ වැඩ පිල්ිවල තුළ මේ ක්‍රියාකාරක තුල නැතත්ම්ම ක්‍රියාකාරකමට යහැ හිල්ලා ජීවිත අවබෝධයකට මේ වැට පිලිබල ක්‍රාපක වෙනකොට තෙරවන් දකිකමි කාරාවටයනකොට භාගවතුන් වහන්සේ මේ දී සම්බන්ධවහ දීමේ ආනි සංන්සේ සබන්ධව සහ දේ තිනේ පුතුල බව සම්බන්ධව එන ලස්ස නර්ථයක්ති නො මගේ පිතුරරි. ඒතමයි දවසක් රිපුත හතන් වහන්සකින් භාග්‍යෝතුන් වහන්සේ න සාරිපුත්ත ඔබ මට දෙනදානියද මහා ආනිසංස නැත්තම් මම ඔබට දෙන දානේද මහාආනිසංස කියල. එවිලාද සාරිපත් හඳුරු හරීමම පස්සනක් ප්‍රීතිීන් වගේ පිනාගිහිල්ල කියනවා භාග්‍යෝවතුන් වහන්ස. බහන්සේට දන් හැන්දක් පූජාකරගන්න මට අවස්ථාවක් ලබෙනවනම් ඒක ආනිසේ කොච්චර ක කියලා මටනක් හිතාගන්න බෑ බදු හාමුදුරුවණේ ඒර්තෙන් ඔබහන්සේ මට දන් දෙෙනවට වැඩිය මට දැනෙන්නේ මම ඔබහන්සේට ධානයක් පූජාකරණගේෙති ආනිසන්සේ වැඩී කියලා. ඒවෙලාද බුදුහාහන්දුරුවෝකිෙනවා හෙමයි සාරිපුත්ත ඔබට ආනිසන්සයි තමයි. හැබැයි සාරිපුත්ත සියල්ලෙන් සියල්ල අවබෝධ කලා වූ තතාගත බුදුරජාණන් වහන්සේ නමක්. සියලූම සමති ස්පාර්මිතාවන් සම්පූර්ණ කලා වූ බුදුරජාණන් වහන්සේ නමක් යමෙක්ට දීමක් කරනවාද දාානයක් දෙනවාද ඒකේ ආනිසන්සේ ඔබ දෙන දානයට වැඩිය තථගතයන් වහන්සේ දෙන ධානය ආනිසන්සේ ගැඹරුයි කියලකන. එකට හේතුව වෙන්න සාරිපුත්ත ධනය සම්බධ තතාගතයන් වහන්සේ අවබෝධය කිය. තු හසේශ ර දන ද මේ අත හරි ගැර තැනක් මග පිද. මේක මේක ඔබට දැනිලතිනවද දන්නේ. මේක අරිම ලස්සන තැනක් බොෝොම මේ අ තීවර වසාකචඡා කරන්න ඕනේ තැක්මිදන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සාරිපපුත්ත ඒඇන මේ තුන්ලෝකයේ ඉන්න සියලම සිිල්ව තුන්නතරින් ගුණවතුන්නතරින් ප්‍රඥ්‍යාවන්ත යන්න්නතරින් මහාකරුණාවතරින් අග්‍රම කෙන ගුණ මහත්තේ ඉහෙළම කෙනා බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත හා මුදුරෝ දෙන දානයට වැඩිය අවබෝධය තුළ ආනිසන්සේ වැඩී කියලා බුදුරජාණන් වහන්ස සාරිපපුත්ත මුදුරණ දෙන දානය මේකම ගැමුරු කතාවක් මේ කියෙන් තකොට මෙතන බලන්න නෝබ පොඩ්ඩක් අවබෝධය තුළ නැත්තන් සත්‍යය අවබෝධය ජීවිත අවබෝධය ඥාන දර්ශනය මතුවීම කියන තැනින් ධානය අර්තය පිතනට ඩ ගැර මෙන්න මෙතට මෙන්න මෙතට ලකො ාග්‍යෝතුන් වහන්සේ මුල් කරලම් බලන්න මේ මකින කාරනාව බුදු හාමුදුරුවෝ බොම පහැදලිව පෙන්න්නනවා බුදු කෙනෙක් තව කෙනෙක්ට දෙන දානේ ඒ කියෙන බදුන්ට දෙ දාානට වැඩ ආනි සසයකනික. එකනනි බුදුහාමුදරුවන්ගේ අවබෝධය කියන දැනින් මිතාර. එතකොට දැම් ඒ බුදුහාමුදුරුව සරණකරගන්න ඔබ මහන්ස වෙනවා නං බුදුරජාණන් වහන්සේ මහරවාවට බුදු හාරන්ගේ මහා ප්‍රඥාව අපට දැනන්නට. ඒ මහා කරුණාව ඒ මහා ප්‍රඥාව අපේ හදවතර දැනෙන නන් ඒ හදවතර දැනෙන තැනකින්ම තමයි අපිට සඟ ගුණය පේන්න ගන්න දම් ගුණය පේන්න ගන්න බදු ගුණය පේන ගන්න මේ ගුණ පේනකොට මේ මේක පේන එක වැඩට පිළල ඇතින සතිිට්ටාන් භවනාව ුණ කරක එකදී ක්‍රියාකාරකම වේවා වචනය වේවා සිතුවිල්ලවේවා නිරන්ත්‍ර මිම සණ්ඩෝනි කරන හද වැඩිළල තමගිෙනවට නගෙනට ොචර සසාර්ක ගෝචත ස්‍රාද සමහෝද. විමසීම තුළතමයි ධනය ධනය ත්‍රහේතුක උත්කෘෂ් කරගන්න පුළුවන්ගන්නේ එකන අලෝබී ගුණය අදදේශී ගුණේ අමෝහි ගුණය කියන ත්‍රහේතුක උත්කෘෂ්ණ ඥාන සම්ප්‍රයුක්ත වූ මානසිකත්යකින් චිත්ත සවභාවයකින් දන් දෙන්න හැකාවක් ලැබින් ඇ මෙන්න මෙතැන්ට සංග්‍රහය එදෙනවාද කියන එක බලන් ලැ ඕහක මට මගේ ජීතන් වෙච උදහරණනැ කියන්න ඔය ර්මාණු වාසනනා කරන්න පටන් ගත්ත මුල් කාලයි දේශනාව චුට්ටි චුටටම සමාජිට කියල දෙන පටන්ගන්නකොට සමහර ෝියන්ස්සුවලට ගිහාම සමහර තැන්වල ගිහම මේ සමහරු බණහන් නෑ හොයාලට මහ ෝඩියන් ට හම නවා කනෙ දෙන්නෙ කහන බෝ දෙන මට නිද සමහලු ෑනුන් අරිනවා සහරු කම් මලිකන් කරනවා විධාර සිද කන මෙම දකිනට මට ල්කාලපට තරක්කාව පට ගට්න කා තර ඇත්ම කියනම මට ගැටීමක්කාව. ට මම ඒක අවට පසේ කන්දුරගෙන ම කල්පනා කරන වෙලාවෙදී දැන් භාග්‍යවතුන් වහන්සේෙන් නිවෙන ධර්මේ මම කියන්න ගිල්ල තක කෙනෙක්ට ඉදිරී ෝඩියන්සේ ඉන්න කෙක් දෙකල මට මිචර කැබීමක් කියෙනවනං. ඒතියන කැලඹබීමේ තින පශ්න කොචර දරුණුද කියනක. එවෙලාදද මට බණ කියන එක කියනකින් අන්ෙන් හැකියාවක් එමවශතාවයක් තිබෙත් නැහැ නමුත් මං ඒවලා තු ම බණ කියන නවත්න්නේ ම බන ධර් දේශ කරගෙන යනවා හැබැයි මම කාටත් බණ කියන්නේ මෙතිින් හට මම භාගගේයවතුන් වහන්සික දේශනාව මට මතක් කරගන්නවා. ඒ මතක්කරගෙන මතක්කරගෙන මට පුළුවන් උපරිමෙන් ම ඉදිරන්න පිරිසට ඇම කියල දෙන්න හන්ස වෙනවා. ඒ අත ම හිතු මම ධර්මධානය කරගන්නවා කිය. එදා ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ධර්මයක් යම්තනක දේශනා කලාාද ඒ දේශනාව තුළ මට ලැබෙනකිෙනම් හ ප්‍රංසාාවකේ වරනාවකය ගරුන්දනාවකේ එහෙම ම භාගතුන් වහන්සේ පජා කරනවා. හේතුව අර ධානය තුළ මේැ ධර්මදාානය තුළම අවෝධයනමති ානය අව ධානය අවෝධයන්දති වුණුර ගන්න මගේ අවස්ථාවක් කරගත්ත. එහිදී ඉදිරියේ ඉන්න පිරිසට මගේ ඉදරියෙන් ඉන්න කෙනා තමයි මේ වෙලා වඩා වැදගත්ම කෙන. මේ වෙලාවතමයි මට දැන් වඩාම වැදගත් වෙලාව මගේ ඉදිරියෙන් ඉන්නකිෙනනට වැඩ යහපත්දයක් කරනවා කිෙනක තමයි මගින් අත්ති වෙන්නුනිකින බෝධ සත්තු ගුණියේ ඕක තරම ්‍රහමෝ සොහමුදුරෙන්ා ලස් නාරතයක් තමන් ගුණ දියුණු කරගෙන යනකොට මේ ධනය පයවචනය අර්ථචරාව සමාත්තාවකෙන ගුණ දියුණ කරන නකොටම දියුණ කරන ොහම වැදත් ලක්ෂණ මකි. තිස්ෙම සලක්කන්න තමන්ගේ ඉදිරියෙන්න්න කෙන තමන්ට වැදගත්ම පුද්ගලයා විදියට එතව අර මමට කියන මමට පහර වදිනවතනදී තමන්ගේ ඉදිරියෙන්ගඉන්න කෙන ගැන හැමතිස්සම අර කාරුණික වූ ඒවගේම තමයි මෛත්‍රය සහගත වූ ඒවගේම තමයි ගෞරවනිය වූ අර්ථයක් ලබාදෙන්ට තිරිස ස න ෑමි න කොට ක හ ද න්න පි ගද ාජනට ොඩ ප සු ර පුල දට කෑමටික ලදන තක රන න කර අර. මේ සත සතා කියන දැනට එහයා ගිහිල්ල මේ ජීවියෙක් කියන තැනින්. මේ තව සසර අසරන වෙලා ඉන්න සත්ත්‍යයෙක් කියන තැනින්. කරුණාවෙන් යුක්තවේ කාරණ කරන්න. කෑමටික කාලිවර වෙලා විසිකරන ඉඳදුල් පොද්ද පවා විසිකරන ඉඳදල්ටි පවා. නුවක්ටහරි හාරයක් වේ වාසර සූපත්තේවා නිවන්දකිනල බේව කියෙන මෛත්‍රය ිරන්න මේගේ මේ අවබෝ දහත්මකවධන පුර කරන තැකට ඔට එන්න පුළුවන්න්න ඇත්තට මඔපගේ ජීවිතය පහ පුතුමාකාර වයගකින් වෙනස්සේයි ම මේ මගේ ජීත හවන ප්‍රක්ටික ම ගමම කරලා තියෙන මේක ඉතාම උප්නනිශර ජීවිත අවබෝධයට දැන් අර ම රස්ලකවගේට වරු පහ රලින් ධර්මාමන වාසනාවන් කරන්න මුල් පාල පටන් ගන්නකොට ඉදිදී නොඩියන්සි ඇකටමට ගටනම පස්ස ම ම තේරණයරනේඒදා මම ගැටෙන්නෑ මේකට මං මේගොලතික සමගින්තරන මේේකල බණටි හලමට බැනලගියත් කමක්නෑම ඒගලන්ට ස්තුති වන්ත වෙන. තැංකු මක් කියන කතාාවවාහගෙන හිටියාට කිය මං ස්තුති කරනවා කියන තැනකට හිත පුරදු කරන්න පටන් ගත්තා ද මේ වගේ ක්‍රමාණකූල මේ වීමසා ඉදිපාේ ල්කරෙන චිත්ත එදිපාේ මුල්රගෙන මං ගැනවනත් අනුගැෙනීනත් කියන තැනට හැමතිස්සම තමන්ගේ පැත්තට වැඩි නැබුරතාවක් දෙලා තමන්ගේෙස් ප්‍රශ්ි ඳන ගන්නත් අනෙකාගේ අඩුපාඩුවක් දකිනකොට ඒ අඩුපාඩුවට එයාගේල එයාගවතින නොමොක කරි ගුණයක් ඒ හා ගුණයක් දැකලා සතුට වෙන්නත් අරඩපාඩුව අමතක් කරලා ඒ වගේ මතමයි දකින්න ගුණයක්ක් නැත්තන් එයාට මෛත්‍රේ සහකද සින් සංග්‍රහ කරලා කටයුතු කරන්නට පුරුදු කිරීමක් ප්‍රගුණතාවයක් ඇති කරගන්නට සිද්ධ වෙනවා ඇත්තටම නිවෙන්න වශයයි නං. මට සසර නතර කරගණ්ඩුවනින්. මට මේ සංසාරය නැමති අන්ඩ බැහැ. ඒක නතර කරගන්න නම් මං එෝදෙසා කළ යුත්තක්තියන. ආගේ කළේ යුත්තම අතරමේ සතර සංග්‍රහවස්තුයි ති. සංග්‍රහය කියන තැන උපදන්නවා අනුග්‍රහ කරනවා කියන කාරණාව. සංග්‍රහය ගෙට අවරහ මුත්තේක්කාබපු අපිකින අපිගරන අපි කෑමෝලින් සංග්‍රහ කරනවා අපි හිනාවෙන් සංග්‍රහ කරනවා අපි වචනයෙන් සංග්‍රහ කරනවා. හලට අ ත්ක්ත කඩදරබැතු ොත්හෙම සමහලට කෑමෝූලින් ගහගෙන වචන වලින් බැනගෙන ඒම සංග්‍රහරගන්න පුුවන්. තොට බුද්ධ දේශනාවේ සදර සංග්‍රහ අවස්තුූ කිය කියන්නේ අර අයහපත හිං සංග්‍රාකරණ එක නෙමේ යහපත්වම සංග්‍රහා කරනික කොට යහපත්වම ධානය පුරදු කරණික. යහපතම මුල්කරගෙන ප්‍රිය වචන කතා කරනික. ඇ සහර අම්මලමට තාරල කිය කාරාවක් තම මහරම්මල තල දශන හන එගුල කනක කත්ම හාමුදුන මහට බහන්ස කියන වන ටික් අර පිය වචර නෑවගේ කියලා. මම කිය කාරනාව තමයි අම ෝ‍ර දේශනාව හන්න ඔවු මගේ වච්චන භාෂාාවලාසේ ප්‍රශ්නයක් තියෙනට පුළුවන් මොක දවක්ට මදක දේශනාකති ම කියන මේ සංසාර මේක වරදල අල්ලගත්තොත් කෙලෙනවා කියලා තකොට ඒ වචන හලක අම්මක්නෙ කතා කලකින ඒවගේ වචන හාමුදුරුවෝ කියනෙ කතාරන කැලපෙන්න්නන්නේ නේ අපේ හාමුදුරුවනය මක ඕහ ම පිගන්නන එකතාව හැබැයි ම මගේ වචනය බලෙන් සංවරන්නේය නෙනැ වචචනය කියල සංවරත්ය කල ඕගල්ල දකින සංවරත්තය නෙේ භාගවතුන් වහස පෙන්ලදී. ඔය සංවරත්ය ලෝක එදත් තිබිච සංවරත්තේ කැනෙ හෙමින් කතා කරනක ඒක බුදුහහාමුරුවෝක පහලෙ කලින් යෝගිවර ගතති උපනෂ දෝගෙන බලගොට අපි හම හම පිරිස ඒගොල හරිම ප්‍රිය වචනයෙන් කතා කරලදි නොමිනිස්සුන්ට භාග්‍යවතුන් වහසේ ප්‍රිය වචනේ කච ධරනුවච් ැන්ති ොද කියල කියන න සමහර තැන්වල මෝගපුරෂය කියල කතා කරන. එතකොට ඒකතම යාට ප්‍රිය වච්නයව තින යසෝජ සූතවය කියල ූත්‍රයේක මේක තේරුගන්න මග පින් තුර මක නතහො බලන්න. භාග්‍යවතුන් වහන්සේ ශාසනය තුළ නවතින්න උදව කරනවා කියල කියන්නේ ඒක තමයි දෙන්න තින හොඳම වච්චනය. නවතින්න උදව කරන වච්නන්නේ. බුදු හාමතුරන්ගේ දේශාව තින පවතින්න නෙමයි මග පංගුතුර. භග්‍යවතුන් වහන්සේ දේශනාවතතින දානය පුදු කරන්න නවීමම පිස. ප්‍රිය වචන තියෙන නැවතීම පිණිස. අර්ථ චර්ාව සසාමාත්පතාව තති නැවතිීම පිණිස කෙන සසරන තර කරගැනීම පිණි. එක්තරා කෙවල්ලු ගමක හිටපු එක්තරා තරුණ පිරිසක් යසෝජය කියන තරුණ නාකයා පොරමුක කරගත්ත පරිසක් පැවිදිවෙනවා. මේගොලො කෙවල් ගමක පිරිසක්. අපි කියැන මාලු පිරිස මාලු අල්ලන පිරිස ඉන්න ගමක පිරිසක්තමයි මේ ගමේ ඉන්න දැ මේ උන්ද ලටිකේ මේ පරිසක් ඇල භාග්‍යතුන් වහන්සේ හසන රෙ හැදිම තුවල පැදිනවා පැවිදි වෙලා මේගොල්ලෝ භාග්‍යෝතුන් වහන්ස වැඩඉන්න ආරාමයට ජත නර ට ද ජත රාමටේ. රමි වස්තු මාසය කාරම්භ වෙන කලින් වස්ම සමාදං වෙන් වස් සමාධං වන්න පෙර බුදුරජාණන් වහසේ මුණග හෙළ මඳ කරයාන්ට. දැම් මේ ගොල්ලො ආවට පස්සේ මේ ගොල්ලෝ අර ගමේතිී පුරද් අරක ල්ල කාරයෝගේ කෑ ගහන්ට පාකිලුව තාවට පියාදග ඒගේ මේ පිරිස කෑ ගහන්න ගන්න. අර ගා ගෝටියක් වගේ කිසිම නිශ්බ්දතාවයක්න ක්කොම ගල ගෝට්ියයක් වගේ ෑගහන්න පට ගන්න. ෙලා බදු හා දුරුව න නන්ද හදුරුවන්ගේ ආනන්ද ගඳකුට ඉද නවා එලියේ සද්දහහිලා ආනන්ද කවධර කෙව්ලෝ වගේ කෑගහන්න කියලා. මාලුකාරයෝගේ කෑ ගහන්න කවුදු කියලා හන ඇකොට කියන අයසෝජනමති පන්සියයක් පිරි ඇවිල්ලන්න ඒගොල මයිඒ එිය ෑ ගහන්න කියලා. දව සාමන ප ස්කෝලයන කාය බට මතකයි නම් පන්ති කාමරු මයි ෑ ගහනුවන. ඒෙවක ගුල නකවචන හොද වච ක කියල ොම කෑක හහින්නනට පිස හර ගෂකාරද ඒ ගෝෂාව බදුවන්රන්න දැමෙ එන්නේ ඒවගේ ගෝෂාවක් ඔක්කොමටක කෑ ගහන සද්යක් ඇහනෝද ගන හැබෝම කතාරට පට ගරන එකෙක්න එකක්න තැන්තැල කතා පට කරන අන්තිරට මහා ගෝෂාවක් ඇහනවා පන්සිය පිරිස දන්ර ආාමි පිච හට ාවව බදිඳි ලිය ඒ වෙලාවෙදී භාග්‍යිපතුන් වහන්සේ කියනවා යන්න කියන්න වහම ආරාමෙන් මං ඒගුලට කරන්න ැහන එලෝන අර පිරිස එලෝනො යන්ට කියන්න කියලා කියනු කිව්වට පස්සේ අර ම ල කියන ගලට ඇන්න ක කියල කිවේ එක කියල බුදුහන්දරෝ පට වෙල යන්නකිවේ. වැසේ ඇසෝජ හාමුදුරුව යර පිරිසයි එතනින් පිට වෙලා අගියා පිටවෙලා ගිහිල්ලිවෙර වෙලා මට මතක හැටට විශාලා මහනුවර නෙමේ වජ්්‍ය දේශය එක්තරා ප්‍රදේශයක වස් සමාදන් වෙනවා වස් සමමාදං වෙලා වස් සමමාදංග වුණට පස්සේ යශෝජ භික්ෂුව මුල් කරලා ව්‍යශෝජ භික්ෂුවර අ පිරිස කැඳවුනු කැඳවල්ල කියනවා සියල්ලන්සිල්ල අවබෝධ කලාහූ සුගතවූ විජ්‍යාචාණ සම්පන් වෝ භාග්‍යවතුන් වහන්සේ අපිට යමක් කිව්ව නං අපිට යම් අවවාදයක් දුන්න නං අපිට යම් කිසි වචනකින් හරි අපිට අවවාදයක් කලානං ඒක අපේ අර්ථය පිණිසමයි කළේ අපේ අපිට අර්ථයක් පිණිසමයි උන්වහන්සේ කතාව කිව්ේ ඒක නිසා ඒ අරථය අපි තේරුම් අරගෙන අපි ශාසන බ්‍රක්්ම චරාව පූර්ණය කරගන්න දිවි දෙවනි කරලා මහන්සි වෙමු කියලා අර පිරිසට ආරාධනා කරනවා ඒ පිරිසත් ඒකට එක වෙන එක ඒ වෙලාේ ගොල්ලුවන්ට බදුහා මුදුරුවර ටික රල්ලු සොරය වගේ කියපු එක ඒගොල්ල භාරගත්ත අර විදිහයට එකන්නේ අපිට හැදෙන් අයි මේ කිව්ව කියනක් අපිට හැදෙන් අයි මේ කිව් අප රදදාා ඳන ගන්න අපිට මේම පෙන්වි ව්වට පස්සේ ඒ යසෝජ ඇතුළු භික්‍ෂුව යසෝජ සූත්‍රේ කතාව තියෙන්නේ ඒ තුන්මාසේ කාය අපේක්ෂාව අතහැරලා එකන තමන්ගේ කය රැකගන්න තින කමත්තා අතැහැරන්න තැනකින් නිවන්නම අවබෝධ කරගන්න වෙහෙසෙනවා කියලා ප්‍රතිබදවපුරුණු හ දශ ූ ප්‍රති පරිසක් ං යෝජ ධරම බඳ හරලා සත කෘතිත කෘති ඥාන පූර්ණන කල කත කරනිය ූ හතන් හස බ පත් පත් දැන් ඊට පස්සේ වස් රන ාග්‍යතුන් හස විශලා හනුව ර කුටා ශ ල වා. අර අර පිරිසත් දැන් වජදේ ඉන්නකොට බුදු හාමුදුර ආනන්ද හාමුදුුවන්ටකිනෙනවා අර මාස තුනකට ඩින් සැවත් ර ල්ලා ඇලගේ ෑගහල ම පටමං කරපු පිරිසට එන්න කියන්න කියලා විචාල් භානුවට පනි විඩයක් කියන් කියලා කොමර පනිිවිඩයක්ක් වනවතවැස කැටේ එයාගේ පනිිඩියයන්ු ය සෝජ භික්ෂු පන්සේවා තතාගතන් වහන්ස මුණගහෙ. ඇවිල් දැ ඒගල එලිය න්නවා සස් කාලෙකතම ගල් එන්න භග්‍යගතුන්හසේ ඇ ට වා දැම වැඩ ඉන්න කොට අන දහමුදුර ඇල්ල කියනවා බුදහාමුදුරුවනේ ඇල්ල ඉන්නවා මේ යශෝජඇතුළ පිරිස කියලා. න්දුව හ ද ල් තු ප ලා ග හන්දර හ යි උද ද ද න ප ස හන්දර නැත න ද ්‍ර හන් ඇල් ද බදු හන්දරෝක කියනවා මමත් ඕවුනොත් එම විහරනයකින් ඒ රාත්‍රය වැඩවාසයක කළේ ඒමොකද බදු හන්ද්‍රුවණන අරිහත් පල සමාපත්තිී. ඔවුන් සහම් මම අපි දෙගොල්ලොම එක්ම විහරණයකින් වාසය කළේ ඒ අරිහත් පල සමාපත්තිී. කළයුත්ත කලා යෙන්නේ අනන්ද කියල කිය නවා එතකට අනන්ද හාමුදුරුව වෙලා කියනවා භාග්‍යතුන් වහස සාධදු භාග්‍යතුන්හන්ස සාධදු ඔබවහන්සේගේ ඒ අර මෙහවවිීම අතේ ඒගොල්ලු රහත්පලේම පූර්ණය කරලා ඉවර කරලා දැන් සසරින් එතර වෙලා අනේ සාධ අනේ සාධ කියලා හරිම්ම සතුටිං ප්‍රසාධයට පත්තනවා මගේ පින්ගතුින් හොඳර බලන්න යසෝජ ඇතුළු පිරිසට කතා කෙරුණ විදිහ බුදු හාමුදුරුව වචනය පිට කළේ යන්ට කියන්නේෙ කළලා එෙව්වා හැබැයි ඒ ගොල්ල එක බාරගත්තේ නැනවත් ගුරුවරයෙක් නැනවත් වූ මහා ශාස්රූන් වහන්සේ නමක් අපිගෙරෙහි යනුකම්පාවෙන් අපි මෙහෙ වවා කියනක එතකොට මගේ මේ ජීවිත කාලය පුරාවට මම ගුරුවරේගේ ලක්ෂණ මම විද්‍යල ජීත කලින් ම ශද්‍යල ඉගෙනගන්න යන්නනලින් ම තිකත් ධ්‍යපනා තනයේ විශේෂවශ්‍යතා සහිත දරුවන් සහ සියලූම ඒ සමාජය තුළ ජීවත්වන ඕනෑම කෙනෙක්ට පවතින් අධ්‍යාපන් ක්‍රමය තුළ අධ්‍යාපනය කොම ද අපි දරුවන්ට දෙන්නන්නේ කියනක අු දෙෙකහමමාරක්කත ම ඉගෙන ගන්නවා ඩිප්ලෝමය එක. ඒක ඉගෙනගත්තේ ගුරුරේක්විදිට ට්‍රරේන්න්න. එකන මගේ අනාගත මම ඉදා ම එ ම මම මේ සම්මත් අධ්‍යාපන ක්‍රම තුල ගෙනගත්තා අනාගතේ දරුවට හොඳ ගරුවරේක්වෙන්ට ඕන කියන තැන. එතකොට ම ගුරුවරේක්වෙන් ්‍රේන් ච අදකීමමට තියනවාහ ගුරේක්කද වැඩගල්ලතේනවා. එතකොට ඒ ගුරු ගුණේ තුළ ග ගුණ තු ගුරුවරුන්ගේ ගුරුවරයාවෙච්ච බුදුහාමුදුරුවන්ගේ ගතය බුදුහාමුදුරුවන්ගේ තින ගුණේ දැනකොට අ අර ඉගෙන ගත්ත හැම අරතයක් මට ැන ගත්ත දැන් මේ ධර්මාණු සාවාසනාවට පවිච්ච කර පුළුවන්න්නේ දකකිනෙ ඒ අත මක්කි න ම ගරුවරෙක්නෙම මුත්සාහ කරනට කල්්‍යාන මිත්‍රෙක්ෙන්ට හැයි කල්්‍යාන මිත්‍රත්ේක ිත මේ දහම කියයාක් යනකට සහර තැන්වල මගේ හඩ පරාසේ සමල්ලට ඉහලයනවා. ල්ලාට ම කතා කරන්න වචන ටිකක් රළුවෙනෝ. බැයි ඒ රලුවර්චනයක් හරි කතා කරල කියන්නේ මේ ප්‍රතිපදා වරද්ද ගන්න පාකීණික. මේ ශසාසනික බ්‍රහ්මචරිාව පුරණ මේ අනපූර වැඩපිළිවෙල වරද ගන්න පාකීණික. ඒ ඒක ඒ විදිහෙට කියලා මම දන්නේ ඇයි මට එහෙම අවේගයක් එන්න කියලේ කතාව කියාගෙන යනකොට. කල කැනකට මට තන ඒ ප්‍රමාමකුල නැතිල යි කියක් නමුත් අර එහෙම සහරලාටඒ වචනින් කිව්හම සහුව කතාාව හලා නැවත කතා කලලා කියෙන හාමුදුරුවනේ ඒ වචන්නේ හෙම ඇවිච ැනින් ට කහිතන්න පැත්ත කම්බුණ කියනෙක. ඔය ඔය කතාව දැනකට මට දැනනර ය සෝජ සූත්‍රය තියෙනනතාව දැන් බුදු හාමුදුරුවෝ රල්ලු වච්නයකින් කතා කලෙන යන්ඩ. ඉන්න පා මෙතන යවන්නේ කොල්ලාගොම මෙතන. ලඒ එක රලු පරළුව වචනයෙන් ප්‍රක ලයාබවා හැබැයි එතන එතන මුසාවාදේ දිලනේ පිසුනාවාචා ඉදරනේ පරුසාවාචා ඉතිදිලන සම්ප්‍රපලාපා ඉදිලනෑ ඇයි ඒ මුසාවාදා පිසුනාවාචා සම්ප්‍රපලපා දුුසාවාාජා පරුසාවාචා පිසුනාවාචා සම්ප්‍රප්පලපා කියන සමස්ත වචනෙන් සිද්ධ වෙනන සියල වැදදිවලින් නිදහස්වෙච නුවකිකන දහ ගුතාර ඒ කුසල මූලයන්ම උදුරාදාාපුූ කෙස් මූලයන් නුදුරාධාපු නුවකුණු විභාගතු වහස වැඩඉන්නේ. අරිහත් ප්‍ර සමාපති අහත් පල ඥාන දර්ශනය. තොකට දර්ශනභූමිය පහළ කරලා දර්න භූමියය රහත් පල භූමිය පූර්ණ කලා ව ඥා ගෝචරත්වය පූර්ණ කලාවූ උත්තමයන් වහන්සේ බුදුපාණන් වහන්ස. ඒ බුදුරජාන් වහන්ේ අුගමනය කරන ශාව පාර්ිතා පුරන්රාගෙන යන්න උබාි හැමදනා ගාවත්. අපිහැමෝම තේගමට උපකාරන්නේ මහන්සි වෙනවානම් අපි මෙතන ගුරුවරු මේ අපි කල්්‍යාන මිත්‍රිය වෙන්න්නුවට. කල්ලයාෑන මිත්‍රෝ මහ අවස්ථාවලද සරකල්ල දේවල් කියනවා. හොඳ මුදාහරනයේ ජෝතිපාල මානුවකයාාව එක්ක යන්න හදන කටිකාර මානවකයා වරෙන් බණහන්නේ යන්න කියලා වතුරේ ඔබන වගහිල්ලා. මොකද ඒ බණපද යගන්න වටිනාකම දන්න නිසා. වරම්බනටි කහන්නේ යන්න කියලා තමන්ගේ යාලුව හොඳම යාළුව ජෝතිපාල යාලුවව ඔබනව වතුරේ මත නැත නවාද නැද කියලා බලෙන් කරන්න යන්නේ ජෝති පාල මානෝකයා බැපෑ කියලා ඉන්නකොට එහෙමයි යාලු මමදන්නේ මට හම්බෙලා තියෙන කල්්‍යාන මිත්‍රවේම තමයි මට හ ේ මිත ට ැල ගැරීමට මම් බැයි අතටත් සත්පුරු ෂෝ කල්ල්‍යාන මිත්‍ර ඇතිවරයාණන් වහන්සේනම මට ගැහවුව ම බයිඒකට ඇයිම බය මගේ මාර්ගගේ ප්‍රමාධ වවා කිය ට ත හම්බුව. අරතයෙන් අදටත් ඔය ලංකාාදීපේ මම වන්දනා කරන සහ මම නිරන්තර ගරුග සත්කාර කරන බව ලක සවාමන්හස රශියක්ක් න ඒස්වාමන් වහස මනගැෙන වෙලාට උන්හන්සල මගේ අඩපඩ දල ම ගැරව ම හරි සතුට ඒකට. සතු මුකුත් නිසානේ ඒ උන්හසල මගේ ඩපාඩුව පෙන්නලදිලමට උදවකරනවාමගේ ගමන න්ට ඒක ම ාග ොසතුරු සිදි තියන පෙල හම බො පැදිලි. මේ හක්ම ර්ගේ දවුණ කරග යනොට මේ වැඩ පිළිවල දිදට දවුණරග යනකට සත්පුරුෂ උත්තමයෝ යම් කිසි කරුණත් නහිතා අපිට ගරහනවන ගරහල පෙන්නල දෙදවන. ඒ බලන්ට කියලා. තන ගහනව කියලා කියනට පහර ගහනවාගේ නර්ථයෙන් දෙමි එතන මගේ පින්ගතුන එතන පෙන්වන්නේ අපි නිවරදවේතු කාරණාවන් සම්බන්ධ. ඒර්තෙන් දැ සහර අම්මල තාතල කතා කලා කියන හාමුරුවණ වච්චනතිකකාවේගේ වැඩිවගේ පේෙනවා කිසි නිවිශ්චගතිය පේනෑ කිය මක ඔවු. ගේ ෙමක්තියෙනනවා ඒරි ක්‍රමාණන කූලෝ නිවරදි වේවි. තකට ඒ ඒ ප වචන මට හරි ප්‍රියයි ඒ වචනටමක් ැති මගේ අඩපාඩුවක් පෙන්නල දෙෙනන වචන ඒවිදියට බලන්න ඔබට කවුරහටයෝ අඩුපාඩුවක් පෙනෙල දෙන වචනයක් ඇහැවන ඔබගේ වචනයක් කියනවන ඔබගේ ඇතුළ ගැටනවනන් ඒ වචනය ඔබ ප්‍රිය වචනයක් විදිර බාරග නෑ. ඔබ ඒහරන්තින් අප්‍රිය වචනයක් වියට ධනය පුරදු කරණ කෙනගාව එළට ප්‍රිය වචනය බාරගන්න පුළුවන් හැකියාවතතිේෙන්ටුවන. අඩු පාඩුව කවරහරි පෙන්ෙල දෙෙනවාන ඒ අඩු පාඩු අඳනා ගැනීමේ හැකියාව අන්න ඒ ඒ අඩුපාඩුව පෙන්ල දෙන වචනය අපිට ප්‍රිය වචනයක් වෙන්ට ඕන ඒක අවබෝධය පිණිස නත රවීම පිණස එත රවීම පිණිසම උපකාරයයක් වනේ එකක්ද කියෙන තැනින් බල්ලා. හෙම බැලෙන් ෝනි තානයේ ප්‍රියවචනය අර්ථචර්යාව මේ ගෙවන ජීවිතය අර්ථයකින් යුක්තව ධර්මයකින් යුක්තව අවබෝධය පිණිසම. එතරවීම පිණසමඳ ගෙවන්නේ කියන තැනට අර්ථ චරියාවය දෙන්නට ඕෝනි. සුනාත ධරේත චරාත. අහන්න ධර්ණය කරගන්න හැසිරන්න අර්ථචරියාව. ධර්මය හොඳටහන්න සපපුරෂ ධර්ම ආර ධර්ම ල්කරගත්ත ශුන්නත විමක්ෂය මුල් කරගත්ත ඒ උතුම් වූත් එතරවීම මුල්කරගත්ත වූ සසරින් එතරවීම මුල්කරගත්ත වූ ධර්මය ඔබ මනාසේ ඇසමින්. එක ධහරණය කරගනමින් එහි අර්ථය චාර්ණය වෙන විදිහටම හැසිරෙනවාද කියන ඒ සුනාත දහරේත චරාත දම්මේ යෙදනවාද කියනක බල නර්ත චරියාව. එල්ලඟට සමානාත්පතාවේ මොකද සමානාත්පතාවේ කියන්නේ. මේ ලෝකයේ ඉ සියලූම සත්‍යයෝ, අවිද්‍යාවදනම ත්‍රෘෂ්ණාව නැමති වැඩපිළිවෙලින් සමානයි. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සියලු සත්්‍යයෝ මානයි. තකොට ඒ සමානාත්මමාවෙච්ච අවිද්‍යා තෘෂ්ණ වැඩපිළිවෙල බිඳ හැරියාවූ භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයාට අසමයි. සමාන කරන්න බැහැ අසම සමයි ත බුදු කෙනෙක්ට සමාන කරන්න පුළුව. තුො ඒ අසම සම වූ භාග්‍යවතුන් වහන්සේ පිසරණ කරගෙන උන්වහන්සේගේ දරුවෙක් වෙන්න ද උන්වහන්සේ ශ්‍රාවක දරුවයක්කෙන් ඔබ කොච්චර කැපවෙනවාදකක ඔබ බලන්න සමානත්මතාවය. ඒ අර්ථයක් මගේ පින්මතුන ධනය ඒවගේම තමයි ප්‍රියවච්චනය ර්ථ චරයාව සමානත්පතාවය කියන සතර සංග්‍රහවස්තුව නිවීම පිණිස ඔබ කොච්චරක ඒ ප්‍රගුණ කරනවාද කියනක මේක ලෞකි කාර්තයක් තිේනෙන එකක තින ෞෝකි කාර්තය තමයි ලෝකේ දුළ යහපත්ත දීම කරන්නට ඒවගේ මතමයි ලෝකයා සමඟ ප්‍රිය මදුර වචන සාකච්චවා කරමින් හැදිසිස මර රෝකතියෙනවා කතා කරන පපුදගලයෝ තුන් දෙනකකින්නව ලෝකේ තුන්දනා තමයි මදුබානී පුප්පපුපබානි ඒවගේ තමයි ූතබාණී ගූත බාන කියන. මදු භාන කියනෙ කණට මී පණිවක්කරනෝ වගේ කතා කරන පිරිස. ඒවගේ මතමයි පුප ාණී කියැනන්නේේ හරියට මල් පැත්ක් කනට වැටෙනවා වගේ. හරිම සියුම් ඒ එහෙන කතාව. හරි මිහිරී. මදුභාණි පුප්ප භාණී ඒ වගේ තමයි ඒ කතා තබ කට්යක් නො ගූත භාණී කියැනෙන් අසූචි වගේ කතා කරනෝට කිසිම ප්‍රියමනාප භාවයක් නෑ. කිසිම මේ පැදි මක්ගේ නෑ ැ ඔ ඕක හොඳ ලාගන්න පුලුවන් ඔය සහර ලංකාවිදන විධාකාර සහර විපාලනය කරන එහෙම ඇදලතින යිතනවල සමහර පේසක කතාගෙන ඉන්නකට පේනවා. කිසිම කනට ප්‍රියක් නෑ අනනි පට බයිනවා මෝඩයා බූරුවවා හරකා ගොනාා ඌර තඩියකගේ පුදගල වේචනය කරනවා පාරගානවා කුණුවරප කියයනවා ආන්නේ ස්වභාව. ඒ ගොහත බාඩී ස්වභාව. ම හෙම ස භාවවිද ඔබතා කරන ඔබ බල ඔබ ද භ නව කතා කරනවා දෙකනේ තව කෙනෙක්ට ප්‍රසාදය එලවෙන සුරුේදියට තමන්ටත් අනුන්ටත් නිවීමට උපකාරවෙන විදිරද වචන හසුරුවන් බලන්න හැමතිස්සම් මගේ පින්වී ඒකයි ප්‍රායෝගිකත්වීම කෙන නැතව අනේ පින්වතුන මං කියනෙකා හන්ඩ මෙිහම කරන්න කෙලා මට කතාරන්න පුළුව රිකමක්නෑ හැබැයි මම ඒ කරවන්නේයන්නේ දැ මම කියන්නේ ඒ ඒහම අ ඕගොල්ල බලාපොරොත්තුව වෙන නිවිචස්ොයෙන් කතා කරන දවසක් මට ඒ මට තහමඉම බලය එතන්ට අන අවශ්‍යථාවයක් නෑ. ගොට ම ක්‍රමාණකුල මේ ප්‍රගුණතාවය තුළ ගම කරන කෙනෙක් මං උත්සාහරය එක ඉවර කරගන්න. එතකොට ඒ වැඩ පිළිබල තුළ මම මගේ සාමාන්‍ය කතා කරන විදිහටයිඉම මේ ධර්මාන්ශවාසනාවක් පවා කරන්න. එක කරන ොට පා ස ග බගේ සම ගන්න බ සම ග මග බද්ධරත්නින් ධර්මරත් සංකරත්න අඩුව පාඩ ක් න ම ට කියල බගේෙන් සමගන්නමට දයක්නෑ ඔපගේ සමමාග ත ව න සහර ො ද දේශන කර කො ළ නති. ඒර්තෙන්මමමා කරනව හැමැතිස්සම ඒගේ මයි ඔබත් ම කමාරන මො අන්ද සංසාරය ඔබගේ මට මගේ ඇති අනතත් ප්‍රමාණ ඔබ අවඩසාධාරනවෙලා යන්නෙන පුළුවන් ඒකට මට ඒවටත් මට සමාවෙන්ට එතකොට සමාව දෙන්න පුළුවන් හැකිාව සමව ගන්න පුලුවන් හැකිියාවත් ආර මාගගේ අවබධ කරන්න හන්සේෙන ගව අනිවාර්රමතෙන්ටන ගඩිය ඒ ගුණ අනිවාර්ීතයෙන්ටනි ගුණා එතකොට ඒර්තෙන් ධනය ප්‍රියවචනය අර්ථචරයාව සමානාත්පතාවය කියෙන ගුණ මේ ගැඹුර බැලන විදිහට අත්තේ විවරණව කියන එතරවීම පිණසම මේ සත සං්‍රහස්තු කොච්චර තීර තමංගාව එදෙනවාද කියනක ඔබ විමසන්න ඔබගකිතුලින් ඒ විම සීම අවබෝධ කරන්න සදහමෙන් බුද්ධ වචනය විර්ශනය කර මො බද්ධ වචනය තින පවතින මේ බුද්ධ වචන ලෝකොත ද වච තර ව ටති. ඒ තෙරවෙන්න තින බුද්ධ වචනයේ මේ දීලාතියන අවවාද පාගිවතුන් වහන්සකම අවවාද. ගුරුවරයා කරගන්න එතකොට සර සග්‍රහස් භා්‍යවතු වහස උමා කරණ කඩ ඇනට එකැන ධර්මය නෙමති චක්‍රය ධර්ම චක්‍රය මේ සංසාරයෙන් එතරවීම පිණිසම අපි ක්‍රපවත්නකොට දම්ම චක්කය අවබෝධ කරගන්න මහස වෙනකොට ඒ උදෙසා ඒ ගමන යන්නම උපකාර දෙෙනවාගේ රර්ථය තමයි කඩා නකට උපමා කල භාග්‍යවතුන් වහන්සි කිය තකොඩ ධර්මචක්‍රය කරකවන එක හරියට රෝධයක් කරකොුණ වගේ නං ඒ ධර්මචක්‍රය කියන එක ධර්මචක්‍රය අපිට හරියට කරකවගන්න උපකාර කරන කඩෑනයක් වගේ තමයි සතර සංග්‍රහවස්තුව කියල කියයි. තොඩේ ඒ අර්ථයන් සංගහවත්තු සූත්‍රය කියවල බලන්න එතරවීම පිණස නිවන්දැකීම පිනිසත් චතුරාරි සත්්‍යය අවබෝධය පිස ලෝකය තුළ යහපත පිණිසත් එතරවීම පිණිසත් මේ සතර සග්‍රහවස්තුව මනසේ විිවරණය කරගන්න ඔබදක්ෂයක්ෙන් ඒ දක්ෂතාවේ ඒ සක්හෝ ගුණේ තමන්තුලින් ඇතිකර ගන මහන්සිවෙන්ට ඒ උදෙසාම ධර්මේශෂවණී කරන්න ඒ උදෙසාම දහම් අනු වාසනමනි රන්ත්‍රම ර්ෂණී කරට ස . ඒ සීමෙන් යුක්ත්ව විමසීමෙන් යුක්තව ධර්මයා අනුවාසනාව තමන්ග ජීවිතය තුලින් එකතු කරගෙන සත්‍ය අවබෝධය පිණිස ඔබවෙහෙෙන්න්න. ඒදෙසා භාග්‍යවතුන් වහන්සේ ග්‍යනුශාසනාවම ගුරුතන්හි තබාගන්න. භාග්‍යවතුන් වහන්සේගේ මහාසං ගුණේම ගුරුතන්හි තබාගන්න ඒ ගුණ ගුරුතන්හි තබාගෙන ඒ ගුණ අවබෝධ කරගැනීම පිණිසම. තෙරුවනම ශිෂ්‍ය භහවප ගම සරාගමනිින්ක් පිසරන කරෙන බද්රත්නය ධරමපරත්නය සංගරත්නයෙන ගුණේම ශිෂ්‍ය භහෝප ගම සරනා ගමනයින් පිසරනරගෙන සස්සර අතරකරගැනීම පිස බහසෙන්න ඒ උද්දෙසා මේ කලා වූ ධර්මාණු ශාසනාවත් උපනිශ්‍රය කරගන්ට ැබේවා කියලා හැම දෙනාටම ප්‍රාර්ථනා කරන්නට යෙදනවා. මඟ පින්වතුන අපි මේ ධර්මාණු ශවාසනාවන් සිද්ධ කරන කොට. මෙ මේසා කච්චාවන් සිද්ධ කරනකට මේ අනුශහසනාවන් සිද්ධ කරගෙන යනකොට අපි හැමතිස්ම මූල බුද්ධ වච්චනය මර්්ණය කරනට ඕනෙ. අද බොඩත් දෙනෙක් සද සංග්‍රවස් තුකි අර්ථය ගන්නෙ ලෞකික ලෝක යහපත් ජීවත්තන දීප ර්යක් විදිට ඕඒ එක එහෙම මයි නැත නෑ හැයි මගේ පින්ංවතුල මතක තියාගන්න සාරාසන් කල් ලක්ෂයක් අාසන්කල් ලක්ෂයක් ය විදිර සො සහසන්ල්පලක්ෂයක් සවි සයසන් කල්පලක්ෂයක් විදිහට ේ ප ද ප සසක ල් ක් පරම්පුර ලෝතුතර ද්රාජය පහරන්න ලොක පවතින්නවා. එකන හොඳින් ඉන්න කියලවක් කියන්න නෙමේ මෙතිනිින් එතර වෙලා යන්න කියක කියලදන්න. ඒක හගන්න සුදන පිරිස හ ැති පිස භග්‍යතුන් වහස කියනවා එන ලකතුල හ පත් ජීත්න ර ට ඉවිද ජීවත් රතය ලාවක ධර්මයක් ලෝක යහප ධර්මයක් දේශන තු තියන නැතින හැයි. දේශවිතිෙන හැම වචනයක් මතකතියාගන්න ලෝකෝත්තරවීම කරන ලෝකෝත්තරවීම පිණිත් ඒ වචන අපට පාවිචිරන පුළුව. එය අතින් සතර සංග්‍රහවස්තුූ කියනක අද ලෝකය තුළ සසාචා කරන්න ලෞකික ෝකයේ යහපත්ත ජීවත්තෙනෙ කියෙන තැනට හැබයි අද මෝබට මේ දේශනාව කළේ සතර සංග්‍රහවස්තුන් කියනෙ හොමන වීම පිණිස. අලෝ අලෝබ කියන ඥානය අදේශ කියන ඥානය අමෝහ කියන ඥානය ඩින. ෝබදෝස මහකින අඥානකම දුරුවන්නත්, සංසාර ලෝබය සංසාර දේශය සංසාර මෝහයකින රාගදේශ මෝහ වැඩපිළිවල දුරුවවෙන්නත්, රාගක්කයි දේක්ෂය මෝහක්ෂය පිණිස අලෝබ අදේශ අමූහ ඥාන දර්ශනී. අලෝබේ ලැබීමටත් අදේශය මෛත්‍රයටත් අමෝහේ නුවනටත් කියන තැනට. හොමද උප පර වෙන්න අර්තය විවරන කරන්න තමයි සදර සංග්‍ර වස්තුවාව විග්‍රහරටේදන. ඒ අර්ත මේ අර්ය ධර්මය හොඳට විර්ශණය කරන්න මේ සාකච්චාව මකිවට පිළිගන්න අත්‍යපා ප්‍රතික්ශප කරන අතපා ඔබ මසන්න. එසේ විමසමින් අප්‍රමාධයම නිවනා ඔබෝධ කරගන්න වෙහෙසෙනවා කියන තැනින් ධර්මයශ්‍රවනය කමින් අරථය ධර්මය විමර්ශණය කරමින් මේ ගමනයන්න මහන්සුවෙන්. ඒවදෙසා ඔබ සෑම් සුල් දෙනටම මේ කලාව ධර්මානු සාහසනාවත් උපනශ්‍රයක්ම වේවා. චතුවාර් ස ධර්ම බෝද පිනිසම පනිශ්‍රේවා සසරදුග කෙලවර කරගනීම පිනිසම අප්‍රමාදීවීම පිණිසම මේ උතුම් ධර්මානු සාසනාවත් උපනනිශ්‍රයයක් කර ගණ්ඩ කෙනනත් තේමතක් කරමින් දේශනාව හමමාර කරනවා දේශාව සාසිි සෑම සිුදු දෙ නාටම් ොහොම පින් සහ සම්බන්ධ විචයමදනාටම තෙරවන් සරණයි. හතු අදවසේද මේ තුම් ධර්මාණු වාසනාව සිද්ධ කරන්නට අන ග්‍රහ න න ෝද සිද කන්න සර සංග ස්තු මෑ දේශන සිද් කරන්නට මේ තු ධර් දේන ප්‍රඥ ලි වතුලින් විකාශන රීම ඳ ද යකක්ව දන බන්නේ තුනුවන් වන චන්දන අල්විසි ඇතුු සියලූම දූ දරුවන් පිරිසවිසින්. අරමුණ දෙදදාස් දහතුන වසරෙහි පරලව සැපත් පන්නට ඒදනු. ටයිටස්ද අල්විස් මහතාගේ අනු නවන ජන්මදිනය නිමිත්්‍යයෙන්. මෙම උතුම් ධර්මදාානය. දානමේ පුුණ්‍ය කර්මය සිදුකරනු ලබන අතර. මෙම උතුම් ධර්මදාානයෙන් ජනිත වන්නා වූ කුසලානිසන්සේ පරලෝසපත් ටයිටස් දල්විස් ආදරණිය පියාණන්ටත්. ලොාද අල්විස් ධයාබ්‍රරමෑැණියන්ට සහ, භාන්තරගත වර්ක පාම්පාගත සේලූ ඥාත හිත මත්‍රාදීන්ට අනමෝදන් වේවා බමග බවගම්මන සුවපත්වේවා චතුරවාර් සත ධර්මාබෝධෙම නිවනිංණ වී සැන සේවා කියලා එත්තු පුුණ ්‍යාන මෝදනා කරනවා දේශකයන් වහන්සේතු සලූ හ සංගරත් ෙයට දායිකත්ව දරු පරිසඇතු ඕ නුන්ගේ දරු රු සේලු නාටත් ධර්මශ්‍රවණය කළ ඔබප පහැමදනාටමත්. නිර්වාණ මාර්ගේ පූර්ණය කරගැනීම පිසම ආයුවර්ණ සැප බල පටිභාණනුවන සැලසේවා. නිවනිම්මනිවී සැසේවා කියලා අශිර්වාද කරන්නට යෙදෙනවා. හෙනං ඒ බලාපොරොත්ව නා කාරයට සෑම් සුලදනනාටම අප්‍රමාධියම චතුරාර්ය සත ධර්මා බෝධය සලසා ගැනීම පිසම මේ ධර්මදාානේ පින්ගමත් උප නිශ්‍රේවා සියලු සත්ත්‍යයෝ නිදක්ේවා නීරෝගීවේවා සුවපත්වේවා සියලු සත්‍යයෝ, සසර රෝග්‍ය අවබෝධ කමින්, සසර රෝගෙන් එතරවන්න ලබන නීරෝගී නුවන පහළකර ගනිත්වා සියල් ලෝක සියලු සත්ත්‍යයෝ. ඒ දුක අවබෝධ කරලා දුක ඥානය පහළ කරෙන දුක් දුකේ ඥානන් දුක් සමුද ා නිරෝධ ඥාන මග ඥානන් කියන. උතුන් වූ ඥාන දර්ශනයන් පහළ කරලා සසර දුකින් එෙන දු සසර දුකින් එතරවෙන ඥානය පහළවේවා සලු සත්‍යයෝන දුක්ේවා නීරෝගීවේවා සියලු සත්‍යයෝ සංසාරනමති මේ භායනක වැඩපෙළිවින් නිදහස්වෙලා භය අවබෝධ කරලලා බයෙන් නිදහස් වන සුවපත් භාවේම සලසාගනින් සුවපත්තු ව නියෝනිින් විික්්තෝම කටයුතු කරත්වා සියල් ලෝක සරු සත්‍යයෝ සසරදුක කෙලවර කරලා. පිර නිවනිින්ම නිී සැනසේවා සැනසවා සැනසේවා කියෙන් හැගීමෙන් සියල් ලෝක සියලු සත්වය නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්තෙත්වා දුකින් මිදෙත්වා නිවනිින්ම නිවී සැනසේවා 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 කියලා නිවනම අරමුණ කරලා සීලු සත්වයන්ට මෛත්‍රී සහගතසදීම පුුණ්ාන මෝදනා කරමු. සස්සග සියල් බඹලෝ වසන දෙබියනිී රඟ ගොරුලෝයක් බෝනර අසුරයිනි. නොළඟමළඟදිය ගොඩ සෞසතුනිී සමග මෙපින් අනුමෝදං සම්මසිතින වාතදරනට පටන් නොහැර මඟකනිටා බඹ ලොබ පටන් භූතයක්ෂෙන් බෙසන පිසසුන් මැසි මදුරුකුරු කුහුඹුවන් සතත මෙතහසම දහසුන් යුත් හිතමිතුරුන් ඇති අහලුවන් අපේ ගුරුවර දෙමාපිය සහසිියලුනෑසිෝනිවන්දකින්නට ගනිත්වා මෙපින්. දේට පායන හිරු දෙවියන්ටයි, සවසට පායන සඳ දෙවියන්ටයි. අප සැමගේ ගුරුවර දෙමාපියන්ටයි සිහිකර පින් දෙමුණි වන්දකින්ටයි. අප සැමෑති දැඩි කල දෙමාපියන්ටයි නිපුුණ පුහුණු කල ගුරු දෙ ගුරුන්ටයි මෙසිියලු සක්වල වසනා බ්‍රක්්මදේව මනුස්ස සතරඟපාගත සියලු ලෝක සියලු සත්වයන්ටයි සිහිකර පिින් දෙමු මෙற்සිතකින් නිවන්දකින්ටයි. බුද්රතනානු භාවේන, දම්මරතනානු භාාවේන, සංගරතනානු භාවේන, සබ් බයු විනස්සතු බුද්ධරතනානු භාවේන, දම්රතනානු භාවේන, සංගරතනානු භාවේන සබ්බ දුක්කංවිෙනස්සතු බුද්ධරතනානු භාාවේන, දම්මරතනානු භාාවේන, සංගරතනානු භාාවේන, සබ්බරෝග විනස්සතු, සබ්බේ බුද්ධා බලපපත්තා. පච්ේකා නංචයං බලං අරහම්තා නංචතේජයන රක්කංබන්හාමි සබ්සූ අභිවාදන සීලිස්ස නිච්චංවද්ධාප්‍රචායිනෝ චප්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්්‍යතුූ. සුෂය අන්තෝගුණ ලයෙන් උතුම් ධර්මාබෝධයමම් සැලසේවා සුවපත්තේවා ෙරුවන්සරන්නයි. දේශක්යෝ නි්පාඩන්